වරාය අධිකාරියට නව නියමු යාත්‍රා තුනක් මිලදී ගන්න අපිට කැබිනට් මණ්ඩලයෙන් අවසර ලැබුණා. ඒ වාගේ ඉදිකිරීම් කටයුතු අපි බාර කරේ ලංකාවෙම සමාගමක්, අපි ජපන් සමාගමක් එක්ක හවුල්කාරීත්වයක් තියෙන කොළඹ ඩොක්යාඩ් ලිමිටඩ් කියන සමාගමට, කොළඹ නැව් තටාංගන සමාගම, පැරණි සමාගමක්, දීර්ඝ ඉතිහාසිකුත් තියෙනවා. ඒ වගේම අතිවිශිෂ්ට සේවාවක් ඒ ක්ෂේත්‍රයේ දක්වලා තියෙනවා. මීට මාස කීපයකට උඩදී විශේෂඥ නෞකාවක් වන කේබල් මුහුද මැද ගිල කේබල් එලන ඒ යාත්‍රාවක් තැනීමට කටයුතු කරා මේ සමාගමෙන්. ඒ සමාගම එවැනි කටයුත්තක් කරපු පළවෙනි අවස්ථාව, ඒ විදේශ ඒ එවැනි යාත්‍රාවක් මිලදී ගන්න ඒ විදේශ සමාගමට කොළඹ ඩොක්යාඩ් සමාගම ගැන එවැනි විශ්වාසයක් තිබ්බා. ඒ වගේ විශේෂඥ යාත්‍රාවක් හදන්න අපේ ලංකාවේ සමාගමකට බාර දෙන්න. වරාය අධිකාරියත් දීර්ඝ කාලයක් මේ සමාගමත් එක්ක ගනුදෙනු කරලා තියෙනවා. අපි පළමු යාත්‍රා දෙකේ ඉදිකිරීම් කටයුතු මැයි මාසයේ ආරම්භ කරා. එයින් ඒ යාත්‍රා දෙකේ වැඩ දැන් නිම වෙන්න ළඟයි. එකක් එක දිනේදී වතුරට දියත් කරනවා, ඒකේ පරීක්ෂණ කටයුතු, ඒකේ ටෙස්ටිං කටයුතු සඳහා. තව මාසයක් යනකොට ඒවා ශ්‍රී ලංකා වරාය අධිකාරියට බාර වෙනවා. ඉතින් අද තියෙන විශේෂත්වය අපේ ජපන් හවුල්කාරීත්ව සමාගම ඔනිමිචි නැවතටාංග සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂතුමා අද මේ උත්සවයට සහභාගි වෙලා තියෙනවා. ඒ වගේම අපිත් එක්ක සාකච්ඡා කරන්න සහභාගි වෙලා තියෙනවා ශ්‍රී ලංකා රජයේ තවත් නෞකා ඉදිකිරීම, කියන්නේ නාවික හමුදාවේ, ඒ වගේම නගර සංවර්ධන අධිකාරිය වැනි ආයතනවල නෞකා පුංචි යාත්‍රා ආදී ඉදිකරන්න අවස්ථාව ලබා ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාවත් ඒ වගේම වරාය අධිකාරියත් දීර්ඝ කාලයක් තිස්සේ මේ සමාගමත් එක්ක තමන්ගේ යාත්‍රා ඉදිකිරීමට කටයුතු කරලා තියෙනවා. අපිට ඉතාම ඉහළ විශ්වාසයක් තියෙනවා මේ සමාගම ගැන. ඉතින් ශ්‍රී ලංකාවේ සමාගමක්, ශ්‍රී ලංකාවේ සේවකයෝ ඉදිකරන නෞකා ඉදිකරන සමාගම, මෙවැනි තත්ත්වයකට ගොඩ නැගීම පිළිබඳව අපිට ලොකු සතුටක් තියෙනවා ශ්‍රී ලාංකිකයෝ හැටියට. ඒ ක්ෂේත්‍රයේ බාර අමාත්‍යවරයා හැටියටත් මට ඒ පිළිබඳව විශාල සතුටක් අභිමානයක් තියෙනවා. ඒ සමාගමට මං සුබ පතනවා. ඒ වගේම ශ්‍රී ලංකා වරාය අධිකාරියටත් තමන්ගේ ඒ කටයුතු සාර්ථක වෙන්න, විශේෂයෙන් නැගෙනහිර පර්යන්තය ලබන වර්ෂයේ මැදක් හරියේදී මෙහෙයුම් කටයුතු ආරම්භ කරනවා, ඒ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අද පැමිණි ඔබ සියලු දෙනාටම ස්තුතියි. මේ එක යාත්‍රාවකට ඩොලර් මිලියන එකහමාරක්, යාත්‍රා තුනටම ඩොලර් මිලියන හතරහමාරක්. මම දෙනියාය ආසනයේ සංවිධායක හැටියට එතන වැඩ කටයුතු උපරිමයෙන් කරගෙන යනවා. මම හිතන්නේ ඉතාම හොඳ සංවිධානයක් තියෙන ආසනයක්. අපි ඒ ආසනයේ විශාල ප්‍රගතියක් ලබන්න මේ දවස්වල මහන්සි වෙනවා. මගේ සමාජ මුහුණු පොත බැලුවොත් හොඳට පෙනේවි මං කරන වැඩ කටයුතු ටික. මම කරන වැඩ කටයුතු බැලුවම වෙනින් ප්‍රශ්න අහන්න ඕනේ ඒ පිළිබඳව.